ஹலோ எவ்ரிவன், வெல்கம் பேக் டு மை யூடியூப் சேனல். அது மாமியானவா மிஸ் டைமண்ட் குயினுக்கு ஒஃபிஷியல் ஃபோட்டோ ஷூட் டிக்கெட். ඒකමයි ගත්තේ. බලන්න ගෲප් එකට මොනවා හරි දාලාද කියලා. පටන් අරනවාද මේ මේකප් දැම්. ඒ හලෝ නාලි වෙලා මේ මොකද්ද වෙනම කොණ්ඩෙට. යස් මං අලුත් ගෙදරක් ගත්තනේ. මොනව ලැගේජ් එක ගේන්නද? මගේ බඩු ටික තිබ්බා ආහාරද? බඩු ගේන්න තරම් නැහැ. මට නම් මේ දගුණ දේසි වම දාන්න හරියට මොන ලෙන්ස් දාලා නැහැ. දාලා නැහැ. ඒ අද යූස් කරන්න කිව්වා. මම මේ සමන ලෙන්ස් දාන්න අකමැති කෙනෙක්. හැබැයි යෝගේ නම් තියනවානේ. අර දුඹුරු පාට මගේ චුට්ටක් තියෙන වෙනකොට මම දැම්මා. ඔව් දාන්න කිව්වේ. සිද්දා අඩන්නේ. උනේ මියා නිල් පාට දාන්න. අයියෝ. අඩන්නේ නැහැ. අහන්න දැන් අපි කොහොමද යන්නේ? මොනවද මේ බන් එකක් අනිවාර්යද? ඔව් ගෙන යන්න. නෑ. නෑ ඒක ගෙන ගෙන කොණ්ඩේ හදන විදිහට කිව්වා. අනේ මාත් කර්ල් කරන්න ඕනේ. අපිට මුලින්ම යන තිබුණා මේකප් එකට. ඉතින් අපි මේකප් එකට තමයි ගියේ. අපිට අද ස්පොන්සර් කරලා තිබුණා බියුටි ස්ටුඩියෝ එකේ අය. යාළ ඇත්තටම ග්ලෝ මේකප් එකක් අද දැම්මා. ඇත්තටම මීයක්ී තමයි මට දැම්මේ. ඒ මේකප් එක ගොඩාක් කට්ටිය ලස්සනයි කිව්වා. ඇත්තට මේ මේකප් එක මාරම ලස්සනයි. ඔයාලට මම පේනනම් ඉස්සරහට යද්දී ඔයාලට මතකද මම කලින් බ්ලොග් එකක් කරා ඉවෙන්ට් එකක් ගැන අනිවාර්යෙන් කියනවා කියලා. ඔන්න අද ඒකේ පළවෙනි දවස බලන්නකෝ. අපේකටද ඉතින් දෙවෙනි පාට් එක තමයි අපේ ෆොටෝ ෂූට් එක. කියන්නේ මේන්ලි එකද? කියන්නේ අපේ අද මිස් ඩයමන්ඩ් ක්වීන් එකේ ඔෆිෂියල් ෆොටෝ ෂූට් එක. ඉතින් මේ ඒකට අපි රෙඩි වෙන වෙලාව. මං කිව්වනේ මේකප් එක ඔගලන්න පේනනවා කියලා. බලන්න මේ මේකප් එක හරිම ග්ලෝ, මූණ හොඳට කට් කරලා ඇත්තටම හරිම ලස්සනයි. හා යස් ප්‍රින්සස්. ඉතින් මේක ගොඩක් ලොකු කම්පිටිෂන් එකක්. ඉතින් අද ඒකේ පළවෙනි රවුන්ඩ් එක අපිට තිබුණා. ඔගලන්ට මේක දෙන ටීවී එකෙත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අද අපිට ස්පොන්සර් කරේ කොස්ටියුම් වලට යෝ බ්‍රයිඩල් එකෙන් ගොල මතක් කරන්න ඕනේ. ඇත්තට මේ කොස්ටියුම් මාරම ලස්සනයි. මෙන්න මෙයා තමයි ඒකේ ඕන. අද මගේ වෙඩින් එක මෙයාලා තමයි මගේ
මොකද නෑ අපේ ස්ලෑෂ් ටික අද තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මිස් ඩයමන්ඩ් ක්වීන් 2024. ඒක මම ලස්සනට දාගත්තා. ඒක ඇත්තට මාර ලස්සනයි. දෙපැත්තෙන් සිල්වර් කලර් කෝඩ් එකක් ගිහිල්ලා ලෝගෝ එකයි. ඇත්තට මේක හරිම ලස්සනයි. මට තිබුණා ෆොටෝ ෂූට්ස් දෙකක්. ඒ දෙක තමා ස්ලෑෂ් එක දාලා සහ අනික ස්ලෑෂ් එක නැතුව ඉතින් ෆොටෝ ෂූට් ටික ඔක්කොම ඉවර කරලා ඉවර වෙද්දී ඇයි කන්ටෙස්ටස්ලා 16ක් ඉන්නවා මේකේ. ඉතින් ඒ හැමෝගෙම 1x1 ගති සෑහෙන වෙලාවක් ගියා. ඊට පස්සේ කුමාරිය 4:00 විතර වෙද්දී ඉවර වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මිස් ඩයමන්ඩ් ක්වීන් එකේ පළවෙනි රවුන්ඩ් එක ඉවර වෙන්නේ. ඉතින් අපේ ඉවෙන්ට් එකේ මං ඔයාලට දිගටම බ්ලොග්ස් ගේනම් ඉස්සරහට. එහෙනම් අදට බ්ලොග් එක ඉවරයි. ගිහින් එන්නම්. බයි බයි.